සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සමාජ සංගායනා වැඩසටහන තුලින් මේ උදෑසන ඔබට ඔබේ ජීවිතයට වටිනා ධර්ම කරුණු රාශියක් කියලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ අපේ ජීවිතය තුල අපිට බණ අහන්න ලැබෙනවා කියන්නේ ජීවිතේ වටින පින්කමක්. බණක් අහන්න ලැබෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය තුල අපිට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇතිවීමෙන් තමයි ශ්‍රද්ධාව ඇති කරගෙන කුසල් දහම් සිද්ධ කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා පින්වතුනි සුණාත හොඳින් බණ අහන්නට ඕනේ. දහරේත ධර්මය අපි ධාරණය කරගන්නට ඕනේ. චරාත ධම්මේ ධර්මානුකූලව අපි අපේ ජීවිතය හසුරවන්නට ඕනේ. එහෙමනම් පින්වතුනි අපි අපේ ජීවිතය තුළ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට අපි කල්පනා කරන්නට ඕනේ. පින්වතුනි දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට අසුර දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි මහා සාගරයට බොහොම ආසයි. මහා සාගරය තුල ආශ්චර්යමත් අද්භූතවත් කරුණු තියෙනවා. ඒ වගේම තමයි ස්වාමීනි මං අහලා තියෙනවා ඔබ වහන්සේගේ ශාසනය තුල මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ ශාසනය තුල සිත් අලවා වාසය කරනවා. ස්වාමීනි මෙච්චර ආසාවෙන් සිත් අලවා මේ ශාසනයේ වාසය කරන්න හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එහෙම අහනකොට මේ අසුර දේවතාවට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, ඉස්සල්ලාම මට ඔබ කියලා හිටින්න, ඔබලා මහා සාගරයට ආස කරන්නේ කුමක් නිසාද කියලා ඊට පස්සේ මං ඔබට මේ ශාසනයට මගේ ශ්‍රාවකයෝ ආස කරන්නේ කුමක් නිසාද කියලා ඔබට පැහැදිලි කර දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ අසුර දේවතාවා මේ බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි හරිම කැමති මහා සාගරයට. මහා සාගරය පිළිවෙලින් ගැඹුරට යන සාගරයක්. ක්‍රමක්‍රමයෙන් තමයි මේ සාගරය ගැඹුරට යන්නේ. ඒ නිසා අපි මේ මහා සාගරයට ආස කරනවා කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි අපි මහා සාගරයට ආස කරන දෙවනි කාරණාව තමයි වෙරළ සීමාව කරගෙනයි පවතින්නේ. වෙරළ තමයි සීමාව. අපි දන්නවා මේ සාගරයේ ගත්තම ඕනෑම සාගරයක් ගත්තහම ඒ සාගරයේ වෙරළ තමයි සීමාව හැටියට පවතින්නේ. එහෙමනම් පින්වතුනි අපි දන්නවා ලෝකෙ කොහෙන් ගත්තත් අපි සීමාවක් හැටියට ගත්තොත් වෙරළ තමයි සීමාව හැටියට පවතින්නේ. ඊළඟට මේ දේවතාව කියනවා, ස්වාමීනි තුන්වෙනි කාරණාව තමයි මහා සාගරය තුල කවදාවත් මලකුණු රඳින්නේ නැහැ. අපි දන්නවා මේ මහා සාගරය තුල සුනාමි ව්‍යසනයේ වෙලාවේ කොච්චර මලකුණු තිබුණත් ඒව ඔක්කොම සාගරයේ ඇතුලේ තිබුණේ නැහැ. ඒව ගොඩ ගහනවා, එකින් එක එළියට එනවා මිසක් සාගරයේ ඇතුලේ පවතින්නේ නැහැ. එහෙමනම් සාගරය තුල මලකුණු ගොඩ ගහනවා, කිසි දෙයක් රැඳෙන්නේ නැහැ. මේක ආශ්චර්යමත් අද්භූතවත් කාරණාවක් කියලා බුදුරජාණන් වහන්සේට මේ අසුර දේවතාවුන් වහන්සේ කියනවා. ඊළඟට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මහා සාගරය තුල කොහෙන් ගත්තත් ලුණු රස වෙනස් වෙන්නේ නැහැ. කොහෙන් ගත්තත් සාගරය තුල ලුණු රස වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ලංකාවේ සාගරෙන් අපි වතුර ටිකක් අරගෙන දිවේ ගාලා බැලුවොත් ලුණු රස වෙනස් වෙන්නේ නැහැ. වෙන රටකින්, ඕස්ට්‍රේලියාව වගේ රටකින්, වෙන රටකින් අපි සාගරයට ගිහිල්ලා ලුණු ටිකක් අරගෙන දිවේ ගාලා බැලුවොත් ඒත් පින්වතුනි ලුණු රස වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේට මේ අසුර දේවතාව කියනවා, ස්වාමීනි අපි ආස කරන තව කාරණයක් තමයි මේ සාගරය ලුණු රසෙන් යුක්තයි. ඒ වගේම තමයි මේ සාගරයේ කවදාවත් කොච්චර වැස්සත් උතුරල යන්නේ නැහැ. අපි දන්නවා පින්වතුනි කොච්චර වැස්සත් සාගරයේ උතුරල යන සාගරයක් නෙමෙයි.
එහෙමනම් ඒක සාගරයේ තියෙන ආශ්චර්යවත් අද්භූතවත් කාරණාවක්. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ගංගාවල් ගලනවා මහා සාගරයට. ඉන්දියාවේ නම් ගංගා යමුනා අචිරවතී සරබෝ මහේ කියලා පංච මහා ගංගාවල් මහා සාගරයට ගලනවා පින්වතුනි. ඒ පංච මහා ගංගාවල් සාගරයට ගැලුවට පස්සේ ඒව වෙන වෙනම ජලය පවතින්නේ නැහැ. මේ ගංගා නම් නදිය, මේ ගංගා නම් නදිය ජලය කියලා වෙන වෙනම පවතින්නේ නැහැ. ගංගා යමුනා අචිරවතී සරබෝ මහේ කියන මේ ගංගාවල් පහම එකට වැටුණට පස්සේ ඒ පහම සාගර ජලය බවට පත් වෙනවා මිසක් කවදාවත් වෙන වෙනම පවතින්නේ නැහැ. ඒක මේ සාගරයේ තියෙන පින්වතුනි ආශ්චර්යමත් අද්භූතවත් කාරණාවක්. ඒ වගේම තමයි සාගරයේ සම්පත් සාගරයක්. සාගරයේ තුල රන් රෙදේ මුතු මැණික් වෛරෝඩි සක්සිලා පබළු වගේ දේවල් මේ සාගරයේ ඇතුලේ තියෙනවා. ඉතින් මේ අසුර දේවතාව කියනවා මේ වගේ සම්පත් තියෙන එක මේ සාගරයේ තියෙන වාසනාවක්. ඒක නිසා අපි මේ සාගරයට ආස කරනවා. ඒක තමයි ඊළඟ කාරණාව කියලා පෙන්වලා දෙනවා. ඊළඟට අටවෙනි කාරණාව කියනවා මේ සාගරයේ අද්භූත ගුහාවක්. මේ සාගරයේ වාසය කරනවා නොඑක් සතුන්, තිමි, තිමිංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගාන්ධර්ව කියන මේ පිරිස් මේ සාගරයේ වාසය කරනවා. සමහර වෙලාවට යොදුන් 100, 200, යොදුන් 300, 400, 500 දිග මහා විශාල සත්තු මේ සාගරයේ වාසය කරනවා. ඒ වාසය කරන සතුන් හරි අද්භූත සතුන්. අන්න ඒ කාරණාව මුල් කරගෙන අපි මහා සාගරයට ආස කරනවා කියලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ වෙලාවේ මේ අසුර දේවතාව අහනවා, ස්වාමීනි ඔන්න මම කිව්ව ඔබ වහන්සේට මම ආස කරන, අපි ආස කරන කාරණා 8ක් තියෙනවා. මේ කාරණා 8 තමයි මේ සාගරයට ආස කරන්න හේතුවක් බවට පත් උනේ. ස්වාමීනි දැන් මට ඔබ වහන්සේ දේශනා කරන්න, අපි සාගරයට ආස කරනවා වගේ යම්කිසි වෙලාවක ඔබේ ශාසනයටත් බුද්ධ ශාසනයටත් ශ්‍රාවකයෝ ආස කරන්නේ කුමක් නිසාද කියලා අපිට කියන්න කියලා කෙන්නලා දෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා, ඔබලා සාගරයට ආස කරන කාරණාවක් කිව්වා, ඒ තමයි පිළිවෙලින් ගැඹුරට යනවා කියලා කිව්වා. ඒ වගේ තමයි මගේ ශාසනයත් පිළිවෙලින් ගැඹුරට යන ශාසනයක්. කොහොමද පිළිවෙලින් ගැඹුරට යන්නේ? කෙලින්ම බුද්ධ ශාසනය තුල නිවන් අවබෝධ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නිවන් අවබෝධ කරන්න අවස්ථාව ලැබෙන්න නම් එයා බුදුන් වහන්සේ සරණ යන්නට ඕනේ, ධර්මයේ සරණ යන්නට ඕනේ, ආරේ මහා සංඝරත්නයේ සරණ යන්නට ඕනේ. එහෙමනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා, ධම්මං සරණං ගච්ඡාමි කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. පෙනතුනේ අපි දන්නවා මේ ශාසනය තුල යමෙක් එකපාරටම මේ ශාසනයේ නිවන් අවබෝධ කරන්නේ නැහැ. එයා නිවන් අවබෝධ කරනකොට පින්වතුනි එයා බුදුරජාණන් වහන්සේ හඳුනගෙන සරණ යන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ශ්‍රී සද්ධර්මය හඳුනගෙන සරණ යන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ආර්ය මහා සංඝරත්නය හඳුනාගෙන සරණ යන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊට පස්සේ පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊට පස්සේ තමයි මේ නිවන් මගට බැසගෙන මේ නිවන් මග තුල ගමන් කරන්නේ. එහෙමනම් පින්වතුනි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ගුණ නමයක් තියෙනවා. ඒ ගුණ නමය හඳුනාගෙන අපි සරණ යන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක, අනුත්තරෝ පුරිස ධම්මසාරතී වනසේක, සත්තා දේව මනුස්සාණං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හඳුනා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ දුරු කරපු උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ රාග ద్వේෂ මෝහ දුරු කළා. උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ උතුම් වජිරාසන භූමිය තුල සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා.
බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ පිවිතුරු සීලයකින්, පිවිතුරු සමාධියකින්, පිවිතුරු ප්‍රඥාවකින් වැඩහිටිය. උන්වහන්සේ පිවිතුරු සීල සමාධි ප්‍රඥාවෙන් වැඩහිටිය නිසා උන්වහන්සේට විජ්ජාචරණ සම්පන්නයි කියලා කියනවා. උන්වහන්සේට සුගතයි කියලා කියනවා. මේ සුන්දර නිවන් මාර්ගය දුක්ෂරතා ගොඩාක් මැද්දේ තමයි උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ. එහෙමනම් මේ සුන්දර නිවනට පැමිණ වදාළසේක, බුදුරජාණන් වහන්සේ සුගත වනසේක කියලා අපිට හඳුන්වන්න පුළුවන් කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ වනසේක, මුළු මහත් ලෝකයටම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. මේ මුළු ලෝකයම බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාලා පින්වතුනි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකය හොඳින් අවබෝධයෙන් දන්න කෙනෙක්. එනිසා උන්වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට කියනවා අනුත්තරෝ පුරිස ධම්මසාරතේ කියලා. දමණය කරන්ට බැරි දෙවි මිනිසුන් දමණය කොට වදාලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අනුත්තරෝ පුරිස ධම්මසාරතේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා කියනවා. සියලු දෙවි මිනිසුන්ට සාස්රූන් වහන්සේ නමක් බවට උන්වහන්සේ පත් වුණා. බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක, බුදුරජාණන් වහන්සේ කීනාශ්‍රවයන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේ භගවා වනසේක, උන්වහන්සේ මහා භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ නමක්. මේ ලෝකේ භාග්‍ය සම්පන්න අය අතරින් අග්‍රම කෙනා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තරම් භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ නමක්. එනිසා පින්වතුනි, අපි මේ විදිහට බුදුගුණ හඳුනාගෙන අපි බුදුගුණ සරණ යන්නට ඕනේ. ඒ සරණ ගිහාම අපිට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අපිට ලැබෙනවා පින්වතුනි. එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න අපි හරියට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුගුණ හඳුනාගෙන සරණ යන්නට ඕනේ පින්වතුනි. ඊළඟට අපි කල්පනා කරන්නට ඕනේ ධර්මයේ සරණ යන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කොහොමද ධර්මයේ සරණ යන කෙනෙක් බවට පත් වෙන්නේ? ධර්මයේ තුල ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දෙට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ධර්මයේ අපි සරණ යන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මේ ධර්මයේ ස්වාක්ඛාතයි, ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං, සාත්තං සබ්බයන් ජනං, කේවල පරිපුන්නං, පරිසුද්ධං බ්‍රහ්මචරියන් කියලා මේ ධර්මයේ තුල හඳුන්වනවා. මේ ධර්මය මුලත් පිරිසුදුයි, මැදත් පිරිසුදුයි, අගත් පිරිසුදුයි, පිවිතුරු ශ්‍රී සද්ධර්මයක් මේ ධර්මය. මේ ධර්මයේ සන්දෙට්ටිකයි, මේ ජීවිතයේදීම අපිට අවබෝධ කරගන්නට පුළුවන් ධර්මයක්. මේ ධර්මයේ අකාලිකයි, ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්. මේ ධර්මය ඒහි පස්සිකයි, ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් ධර්මයක්. මේ ධර්මය ඕපනයිකයි, තමා තුළින් අවබෝධ කරගත යුතු ධර්මයක්. මේ ධර්මය පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝහි, මේ ධර්මය බුද්ධිමත් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් පින්වතුනි. එහෙමනම් ශ්‍රී සද්ධර්මයේ ගුණ හඳුනාගෙන ශ්‍රී සද්ධර්මයේ අපි සරණ යන්නට ඕනේ පින්වතුනි. ඔය විදිහට බුදුන් දහම් සඟුන් සරණ යනකොට පංචශීල ප්‍රතිපදාව අපි තුල අපිට ආරක්ෂා කරන්න පුළුවන් කමක් තියෙනවා. තිසරණේ පිහිටියට පස්සේ පින්වතුනි අපිට පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන්. පිළිවෙලින් මේ ශාසනයට ගැඹුරට යන ස්වභාවය අපිට අත්දකින්න පුළුවන් පින්වතුනි. ඔන්න ඔය විදිහටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිළිවෙලින් ගැඹුරට යන්නේ. එහෙමනම් පින්වතුනි, පහාරාද කියන මේ අසුර දෙවියා කිව්වා ඒගොල්ලෝ ආස කරන්නේ මහා සාගරයේ පිළිවෙලින් ගැඹුරට යන නිසා, ශාසනයටත් පැමිණෙන ශ්‍රාවකයින් පිළිවෙලින් ගැඹුරට යන නිසා මේ ශාසනයට ආදරය කරනවා, මේ ශාසනයට ලෙංගතුකම දක්වනවා, මේ ශාසනයට සැදී පැහැදී වාසය කරනවා කියලා මේ කියනවා පින්වතුනි. ඊළඟට දෙවනි කාරණාව තමයි වෙරළ සීමාව කරගෙනයි පවතින්නේ. වෙරළ සීමාව කරගෙන පවතිනවා වගේ තමයි මගේ බුද්ධ ශාසනය තුලත්
සීලය තමයි සීමාව කරගෙන පවතින්නේ. අපි දන්නවා ඕනම දෙයක සීමාවක් තියෙනවා. මේ ශාසනයේ උනත් පළමු සීමාව තමයි සීලය පින්වතුනි. එතකොට බලන්න මහා සාගරයේ වෙරළ සීමාව කරගෙන පවතිනවා වගේ සීලය තමයි මේ බුද්ධ ශාසනයේ සීමාව හැටියට පවතින්නේ පින්වතුනි. අපි දන්නවා සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීම. කයෙන් සංවර වෙන්නට ඕනේ ප්‍රාණඝාතයෙන් වැළකිලා, එවැගේම බොරු කීමෙන් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා අපි සංවර භාවයට පත් වෙන්නට ඕනේ. හිස් වචන කතා කරන්නේ නැතුව, පරුස වචන කතා කරන්නේ නැතුව, සම්පප්පලාප කියන්නේ නැතුව හොඳින් ජීවත් වන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. කය වචනය සංවර භාවයට පත් වෙන්නට ඕනේ. කය වචනය සංවර භාවයට පත් වුණාම සීලය තුලින් තමන්ට සීලය ආරක්ෂා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා පින්නතුනි. එහෙමනම් සිල්වත් කෙනෙක් භාවයට පත් වෙන්න සතුන් මෙරේමෙන් වැළකිලා ඉන්නට ඕනේ, සොරකමින් වැළකිලා ඉන්නට ඕනේ, වැරදි කාම සේවනයෙන් වැළකිලා ඉන්නට ඕනේ, බොරු කීමෙන් වැළකිලා ඉන්නට ඕනේ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වැළකිලා ඉන්නට ඕනේ. හිස් වචන කතා කිරීමෙන්, පරුස වචන කතා කිරීමෙන්, කේලාම් කීමෙන්, බොරු කීමෙන් වැළකිලා වාසය කරන්න පුළුවන් නම් කය වචනය සංවර භාවයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් මේ සීලය තමයි අපේ ජීවිතේ වටිනාම දේ. සිල්වත් වෙන්න වෙන්න අපිට දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම ආශිර්වාදයේ දිවි රැකවරණයේ ලැබෙනවා. එහෙමනම් බුද්ධ ශාසනය තුල සීමාව හැටියට පවතින්නේ මෙන්න මේ සීලය. සීලය ආරක්ෂා කළොත් නිවන් මඟ ගමන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. සීලය ආරක්ෂා කරන්නේ නැතුව නිවන් මඟ ගමන් කරන්නට පුළුවන්කමක් නැහැ. එහෙමනම් පින්නතුනි අපි සීලය ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට කිව්වා මේ මහා සාගරය තුල මලකුණු රඳින්නේ නැහැ. ඒ වගේ තමයි මගේ බුද්ධ ශාසනය තුලත් මලකුණු රඳින්නේ නැහැ, ගොඩ ගහනවා. මේ ශාසනය තුල යම් කිසි දුස්සීල කෙනෙක් ඉන්නවා නම් මේ ශාසනයෙන් ඉවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් පොහොය සීමාවකට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාත් එක්ක පොයගේ ඇතුලේ සීමාව ඇතුලේ පොහොය කරන්ට සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා එක දුස්සීල භික්ෂුවක් මේ පොයගේ ඇතුලේ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වා, ආනන්දය, සංඝයා අපිරිසුදුයි, වහාම පිරිසුදු භාවයට පත් වෙන්න කියලා. පළවෙනි වතාවෙත්, දෙවෙනි වතාවෙත්, තුන්වෙනි වතාවෙත් කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මුගල්ලාන හාමුදුරුවන්ට කිව්වා, මෙතන දුස්සීල භික්ෂුවක් ඉන්නවා, අපිට පොහොය කරන්න විදිහක් නැහැ, උන්වහන්සේ අයින් කරන්න ඕනේ කියලා. ඒ ගමන ඉරිදි බලයෙන් තම තමන්ගේ සිත් සතන් බලලා මුගලන් මහරහතන් වහන්සේ ඒ පොහොය සීමාවේ ඇතුළ හිටපු දුස්සීල භික්ෂුව හොයාගෙන අතින් අල්ලලා එළියට දැම්මා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පොහොය සීමාව තුළ විනය කර්ම කරන්ට සූදානම් වුණේ. අපිට මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ දුස්සීල කෙනාගේ ජීවිතය ආරක්ෂා කළේ නැහැ. දුස්සීල කෙනාට කිව්වේ සීලවන්ත වෙන්න කියලා, දුස්සීල භාවයෙන් අත මිදෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි දුස්සීල භාවයෙන් ඉන්නවනම් අපේ සිත අපිරිසිදු භාවයට පත් වෙනවා. සිත අපිරිසිදු භාවයට පත් වුණාම පින්වතුනි අපේ සිත කිලිටි භාවයට පත් වෙනවා, අකුසල ධර්මයන් රැස් වෙනවා. එහෙමනම් පින්වතුනි සිතේ තියෙන දුස්සීල භාවයේ දුරු කරලා සිල්වත් භාවයකට අපි පත් වෙන්නට ඕනේ පින්වතුනි. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සාගරය ගැන පෙන්වලා දෙනකොට කියනවා මේ සාගරය කොහෙන් ගත්තත් ලුණු රස වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ශාසනය කොහෙන් ගත්තත් විමුක්ති රසයෙන් යුක්තයි. විමුක්තියෙන් යුක්ත මේ ශාසනය තුල ධර්ම රසය තියෙනවා ඒකාන්ත වශයෙන්ම. එහෙමනම් පින්වතුනි දැන් ඔබ පහාරාද සූත්‍රයට අනුව මේ දේශනාව ඔබ දැන් ශ්‍රවණය කරනවා. ඔබ ශ්‍රවණය කරන මේ දේශනාව ධර්ම රසයෙන් යුක්තයි. ඒ වගේම තමයි වෙන දේශනාවකින් අපි දේශනාවක් කළොත් ඒකත් ධර්ම රසයෙන් යුක්තයි. කොයි බණත් හරිම රසයි, හරිම ප්‍රණීතයි. ඒ බණ එතරම්ම සුන්දර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන විශේෂත්වය නිසා.
ඒ විශේෂත්වය තමයි ධර්මය විමුක්ති රසයෙන් යුක්තයි පින්වතුනි. ධර්මය විමුක්ති රසයෙන් යුක්ත ස්වභාවය අපේ ජීවිතය තුළට අපි ඇතුල් කර ගන්නට ඕනේ. එහෙමනම් පින්වතුනි අපි ඊළඟට කල්පනා කරන්නට ඕනේ. මහා සාගරයේ තුල කොච්චර වැස්සත් සාගරයේ උතුරලා පිරීලා යන්නේ නෑ පින්වතුනි. ඒ වගේ තමයි සම්බුද්ධ ශාසනය තුලත් මේ නිර්වාණ ධාතුව කවදාවත් පිරීලා ඉතිරිලා යන්නේ නෑ පින්වතුනි. නිර්වාණ ධාතුව පිරීලා ඉතිරිලා යන්නේ නෑ කියන්නේ අතීතේ කොච්චර රහතන් වහන්සේලා වැඩ සිටියත් උන් වහන්සේලා නිවන් අවබෝධ කළත් මේ නිර්වාණ ධාතුව නැති වෙන්නේ නෑ පින්වතුනි. අනාගතයේ කොතරම් රහතන් වහන්සේලා බිහි වුණත් ඒ රහතන් වහන්සේලාට නිර්වාණ ධාතුව අහිමි වීමක් සිද්ධ වෙන්නේ නෑ. වර්තමානයේ කොච්චර රහතන් වහන්සේලා මගඵල ලාභීන් වැඩ සිටියත් උන් වහන්සේලාට නිවන් මග අහිමි වෙන්නේ නෑ, නිර්වාණ ධාතුව අහිමි වෙන්නේ නෑ. කොච්චර නිවන් දැක්කත් මේ නිවනේ ප්‍රමාණය අඩු වීමක් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඊළඟට පින්නතුනේ මේ සාගරය ගැන කතා කරනකොට පංච මහා ගංගාවල් සාගරයට ගලනවා. ගංගා, යමුනා, අචිරවතී, සරබෝ, මහේ කියන මේ පංච මහා ගංගාවල්ම සාගරයට ගලනවා. ඒ සාගරයට පංච මහා ගංගාවල් ගලනවා වගේ තමයි මේ ශාසනය තුල සිව්වණක් පිරිස වාසය කරනවා. සිව්වණක් පිරිස කියන්නේ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් කියන සිව්වණක් පිරිස මේ ශාසනයට අයිති වෙනවා. ඒ හැමදෙනාටම එක නමක් තියෙනවා. ඒ තමයි ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ කියන නමින් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා. උන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් සිල්වත් භාවයට පත් වෙන්නට ඕනේ. සීලය තුළින් සමාධිය වඩලා, සමාධිය තුළින් ප්‍රඥාව ඇති කරගෙන උන් වහන්සේලාගේ ජීවිතය තුළ ධර්මය සමාදන් කරවලා උන් වහන්සේලා සැනසෙල්ලෙන් ජීවිතය ගත කරනවා. එහෙමනම් බුද්ධ ශ්‍රාවකයෝ හැමදෙනාටම බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා, ධර්මයේ ආශිර්වාදය ලැබෙනවා, ආර්ය මහා සංඝරත්නයේ ආශිර්වාදය ඒ සෑම දිනාටම ලැබෙනවා පින්වතුනි. ඊළඟට මේ සාගරය ගැන කතා කරද්දී සාගරය කියන්නේ සම්පත් සාගරයක්. රන් රෙදේ, මුතු මැණික්, වෛරෝඩි, සක්සිලා ආදී, වෙරළු මිනි ආදී වටිනා සම්පත් මේ සාගරයේ තියෙනවා. ඒ වගේ තමයි මගේ බුද්ධ ශාසනය තුලත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පවතිනවා. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ බෝධිපාක්ෂික ධර්ම පින්වතුනි අපේ ජීවිතයේ තුල අපි ඇති කර ගන්නට ඕනේ. සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාම සම්පත් තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඔබ නිතර බණ අහන කෙනෙක් නම් ඔබ දන්නව සතර සතිපට්ඨානය කියන්නේ මොකක්ද කියලා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන හතරටයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා කියන්නේ ආකාර හතරකට වීරය කරන්න ඕනේ. නොවැඩෝ කුසල් වැඩීම පිණිස, වැඩෝ කුසල් දියුණුවට පත්කර ගැනීම පිණිස, නොවැඩෝ කුසලය නොවැඩීම පිණිස, වැඩෝ කුසලය වඩා වර්ධනය කර ගැනීම පිණිස අපි වීරයවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර ඉරිදිපාද, ඡන්ද, චිත්ත, විරය, විමර්ශා කියන ඉරිදිපාද හතර ඇති කර ගන්න ඕනේ. පංච ඉන්ද්‍රිය ධර්මයන් තමන් තුළ ඇති කර ගන්න ඕනේ. පංච බල ධර්මයන් තමන් තුළ ඇති කර ගන්න ඕනේ. සප්ත බොජ්ජංග තමන් තුළ ඇති කර ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ සියලු කාරණා අපේ ජීවිතය තුළ ඇති කර ගන්නකොට මේ බෝධිපාක්ෂික ධර්ම අපිට අනුගමනය කරන්න පුළුවන්කමක් තියෙනවා පින්වතුනි. මේ බෝධිපාක්ෂික ධර්ම අපේ ජීවිතය තුළින් අපි අවබෝධ කර ගන්නට ඕනේ. අපි බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරගෙන අපේ ජීවිතය තුළ සැනසෙල්ල සතුට හදා ගන්න, අපි විසින් දක්ෂ භාවයක් ඇති කර ගන්නට ඕනේ පින්වතුනි. ඊළඟට මහා සාගරයේ අද්භූත ගුහාවක් කියලා කිව්වා. ඒ මොකද අද්භූත ගුහාවක් කියලා කියන්නේ? මේක එක එක සතුන් වාසය කරනවා. තිමිර, පිංගල, නාග, අසුර, ගාන්ධර්ව කියන සතුන් මේ සාගරයේ වාසය කරනවා. යොදුන් 100,
දෙසීය තුන්සීය හාරසීය පන්සීය දිග මහ විශාල සත්තු මේ සාගරයේ වාසය කරනවා. ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනෙත් මහානීය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරලා සෝවාන් ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයා, සකදාගාමි මාර්ගය තුල ගමන් කරලා සකදාගාමි ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයා, අනාගාමි මාර්ගය තුල ගමන් කරලා අනාගාමි ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයා, අරිහත් මාර්ගය තුල ගමන් කරලා අරිහත් ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයා කියන මේ අෂ්ට පුද්ගලයෝම මේ ශාසනයේ ජීවත් වෙනවා. මේ අය තමයි මහානීය පුද්ගලයෝ හැටියට සලකන්නේ. මොකද පින්වතුනි, සතර අපායෙන් නිදහස් වෙනවා කියන්නේ සෝතාපන්න භාවයට පත් වෙන්න පුළුවන්. අන්න ඒ කෙනාට තමයි සම්මා දිට්ඨියට පත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. යම් කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙලා සද්ධානුසාරේ ධම්මානුසාරේ ස්වභාවයට පත් වෙලා සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කරන්න පුළුවන් නම් අන්න එයාගේ සංසාර ගමන ආත්ම භාව හතකට සීමා වෙනවා. පින්වතුනි, එයාට සකදාගාමි වෙන්න වෙනකොට එයාගේ තවත් ආත්ම භාව ගණනාවක් අඩු වෙනවා. අනාගාමි වෙනකොට එක ආත්මයක් තුල බමලව ගිහිල්ලා නිවන් දකින්න පුළුවන්, ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි, සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතර ඵලයන්ට පැමිණිලා අපේ ජීවිතයේ තුලත් අපි කල්පනා කරන්නට ඕනේ මේ දුක්ඛිත සංසාර ගමනින් අත මිදිලා අපිටත් මහානීය පුද්ගලයෙක් බවට පත් වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහපු මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එහෙමනම් පින්නතුනි, පහාරාද සූත්‍රයට අනුව මේ සම්බුද්ධ ශාසනයේ මොන වගේ එකක්ද කියලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා පින්නතුනි, අපි කල්පනා කරන්නට ඕනේ අපේ ජීවිතයේ තුල කරුණාව මෛත්‍රිය ඇති කර ගන්නට ඕනේ. අපේ ජීවිතයේ තුල අන් අයට උදව් කිරීමේ ගුණය අපි ඇති කර ගන්නට ඕනේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕනේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ධම්මානු ධම්ම පටිපදාවට අනුව ජීවිතය ගත කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඔබටත් මේ උදෑසන අදිෂ්ඨානයක් ඇති කර ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ තුලත් ගුණධර්ම ඇති කරගෙන ඔබේ ජීවිතයට වටිනා සම්පතක් වන මේ සෝවාන් මාර්ගයේ තුල හික්මිලා සෝවාන් ඵලය ඔබට සාක්ෂාත් කරගන්න වීරයවන්තකම ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔබට ආශිර්වාද කරනවා මේ සම්බුද්ධ ශාසනය තුලම ඔබට නිවන් මඟ අවබෝධ කරගන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගන්නට යෙදුන මේ උදාර පුණ්‍ය බලය, කුසල ශක්තිය පළමු කොට ලෝකය ශාසනය ඔබ අපව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරවමු. අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශීර්වාදයේ දෙවි රැකවරණය ඔබ හැම දිනාටම නොඅඩුව ලැබේවා. දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එවගේම අපි හැම දිනාම සිද්ධ කරගන්නට යෙදුන මේ උදාර පුණ්‍ය බලයේ කුසල ශක්තිය හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමාටත්, එවගේම හිරු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය, සත සාන්තිය, චිරජීවනයේ උදා වේවා. කරන කියන සියලු කටයුතු සරව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මෙලව යහපත පරලව අභිවෘද්ධිය සැලසේවා. ඒ හැම දිනාටම අමා මහ නිවන් පිණසම මේ උදාර පුණ්‍ය බලය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ධර්ම ශ්‍රවණය කළ
මේ උදාර පුණ්‍ය බලය ඔබ හැම දිනාටම උතුම් නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා